වයඹ මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණ අවසන් වෙලා එහි ප්‍රතිඵල නිකුත් වෙලා සතියකට තරමක් වැඩි කාලයක් ගත වෙලා අවසන්. දැන් තමයි එක පැත්තකින් මැතිවරණයේ සැබෑ ප්‍රතිඵලය පිළිබඳව කිසියම් ආකාරයක ඔබ ලබා දුන්නු ඡන්දයෙන් අර්ථ විග්‍රහ කරන පිළිමිමු වෙන දේශපාලන පණිවිඩය පිළිබඳව සාකච්ඡා කරන්න සුදුසුම යෝග්‍යම කාලය උදා වෙලා තිබෙනවා. තාමත් ඒ පළාත්වල මහ ඇමතිවරු දියුණු දීලා නැහැ. ඒ නිසා ඒ පළාත්වල අමාත්‍ය මණ්ඩලය දියුණු දීලා නැහැ. කෙසේ වෙතත් අපි වර්තාවල තියෙන එක තුන්වෙනිද වෙන්න පුළුවන් කියලා මේ සතියේ. කෙසේ වෙතත් හොඳයි අවස්ථාව මේ ප්‍රතිඵලය තුල ගැබ්ව තිබෙන දේශපාලනික පණිවිඩය. මේ පළාත්වේ ජනතාව භාවිත කරපු කාරණා. වයව මැදින් අපිට එකට අරගෙන කතා කරන්න පුළුවන්. හැබැයි උතුර අපි වෙනම කතා කරන්නට වෙනවා. මොකද ඒක හේතුව උතුරේ ජනතාව මේ ප්‍රතිඵලය හරහා එමෙතන උතුරට ලැබුණු ඡන්ද අයිතිය හරහා සමාජගත කරන පණිවිඩය වෙනම කාරණාවක් වන නිසා. ඒ නිසා මේක සමස්ත කාරණා පිළිබඳව ගැඹුරු විග්‍රහයකට හැබැයි සරලව යොමු වන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ නිසා අපි ආරාධනා කළ රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනෙකුට මේ කාරණා පිළිබඳව මේ කතා කරන්නට. අපි ඔබ ගෞරවයෙන් පිළිගන්නේ අද වේදිකාවට වර්තමාන රජයේ ආයෝජන ප්‍රවර්ධන විෂය භාර ඇමතිතුමා ලක්ෂ්මන් යාපාබේවර්ධන ඇමතිතුමා ආයුබෝවන් ඇමතිතුමා. ඒ අතරෙම වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන විෂය භාර ඇමතිතුමා අධ්‍යාපන අමාත්‍යතුමා අපේ බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා ආයුබෝවන් ඇමතිතුමා. ඒ වගේම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන විෂයෙහි නියෝජ්‍ය අමාත්‍යතුමා සරත් කුමාර ගුණරත්න අපේ නියෝජ්‍යමත්වමත් අද සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්නවා. ආයුබෝවන් අපේ මත්තුමා. හොඳයි. මා කැමති අපේ ලක්ෂ්මණ යාපා අභිවර්ධන ඇමතුමත් සමග කතා කරන්න. ඇමතුමා දැන් අපි අපිට පුළුවන් වෙයි උතුරේ ප්‍රතිඵලය වෙනම විග්‍රහයකින් දෙන්නත් මේ වයඹ සහ මධ්‍යම ප්‍රතිඵලය වෙනම විග්‍රහයකින් දෙන්නත්. ඒක හේතු විදියට ගන්න උතුරේ වෙනම තත්ත්වයක් තිබුණේ. උතුරට මේ අයිතිය ලැබෙන්නේ ඇත්තටම කිව්වොත් අවුරුදු 25කට පස්සේ. එතකොට අපි මුලින්ම දල අදහස ගන්න මෙතෙක් සාකච්ඡා කළ මෙතෙක් කියන්නේ මා කියන්නේ මේ සාකච්ඡා මාලාවක් අපි පවත්වාගෙන ආව ඡන්ද ප්‍රතිඵලයේ පිළිබඳව කියන. ඊට වඩා තරමක් ඔබට යන්න පෙර වයම මධ්‍යම හරහා දකුණේ ජනතාව ලබා දුන්නු ප්‍රතිඵලය තුල ගැබ්ෙච්ච පණිවිඩය මොකද්ද ඔබතුමා විශ්වාස කරන ආකාරයට? මා හිතන්නේ චමුත්‍ය විශේෂයෙන්ම මේ ප්‍රතිඵලය රජයේ ශක්තිමත් කරන්න ඔවුන් ලබා දීපු ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ වයඹ සහ මධ්‍යමට ගිහිල්ලා සදහන් කරේ කිසිම බයක් සැකක් නැතුව මේ ඡන්දේ පවත්තලා අපි කරපු මේ රටේ සංවර්ධනය ඒ වගේම මේ යන ඉදිරි ගමන මොන ආකාරයෙන් ජනතාව දකිනවද කියන එක. ඒ ප්‍රදේශවල ජනතාවට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබලා දීපු රජයක්. ඒ වගේම ඔවුන්ගේ පහුගේ වකවානුව ඇතුළත මොන ප්‍රශ්න තිබුණත් රජයට ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා රජය හැමාංශයකම ක්‍රියා කළා. විශේෂ යටිතල පහසුකම් වගේවා ඉතාමත්ම ඉහළ මට්ටමේ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා. ඉතින් ඒවයි ප්‍රතිඵලය. අපි දැනගෙන හිටියා මේ ප්‍රතිඵලය මොකද ජනතාව මේ ආණ්ඩුව ජනතාවගෙන් කොයි වෙලාවකවත් ඈත්ුනේ නැහැ. අපි හුඟක්ම විශ්වාස කරේ නගරය ගමට යා කරපු ආණ්ඩුවක්. ඒක විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධනය නගරයට හා සමානව හැම ප්‍රදේශයකම දියුණු කරපු ආණ්ඩුවක් හැටියට ඒ සංවර්ධනයත් එක්ක අපේ වැඩපිළිවෙල ජනතාව නැවත වරක් අනුමත කරලා තියෙනවා. සමිත අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 20කට පස්සේ ආණ්ඩුවක් 1994 මේ රජයක් හැටියට මේ සන්තානි රජයේ අවුරුදු 20කට ආසන්න 19ක් ගිහිල්ලත් මෙවැනි විශ්වාසයක් ජනතාවගේ තිබීම මම හිතන්නේ මේ කිසිම ලෝකේ රටක එහෙම විශ්වාසයක් තියලා නැහැ. දැන් ඔබාමා ගත්තොත් ඔබාමා ජනප්‍රිය උනේ පළවෙනි වතාවේ. එතකොට දෙවෙනි වතාවේ ඔබාමාට තරගයක් තිබුණා දිනාදිත පරිදිද කියන තත්ත්වයක්. නමුත් මේ පහුවේ වකවානුව ඇතුළතම රජය තියපු හැම මැතිවරණයකින්ම රජයේ ශක්තිය රජයට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ලෝකේ කිසිම රටක විපක්ෂයක් මේ විදිහට දුර්වල වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 19ක් ගිහලා විපක්ෂයක් දුර්වල මේ විදිහටම දුර්වල වෙනවා නම් ඒ කියන්නේ මේ ආණ්ඩුව විපක්ෂයට නැගිටින්න බැරි විදිහට මේ රටේ මිනිසුත් එක්ක පහුගේ වකවානුවල ගත කරලා තියෙනවා හැම අංශකින්. ඒ නිසා මම හිතන්නේ ඒක ජනතාවගෙන් අපි අහුවම ජනතාව ඉතාමත්ව පැහැදිලි තීන්දුවක් අපිට දීලා තියෙනවා. ඒ අපේ ක්‍රියාදාමය ජනතාව අනුමත කරලා තියෙනවා. ඒ එක පැත්තකින් විතරක් නෙවෙයි. ඒක හැම අංශකින්ම ඒ කියන්නේ
අපිට ඒ මැතිවර කොට්ටාස අරගෙන බැලුවම ඒ වයඹ සහ මධ්‍යම කියන දෙකේ හැම මැතිවරණ කොට්ටාසෙම ආරම්භ බැලුවම ඒ මැතිවරණ කොට්ටාස සංසන්දනය කරාම ගිය මැතිවරණත් එක්ක ඒ හැම එකෙම අපිට ඒහා සමානව ගිය මැතිවරණ සමානව අපිට බලයක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට ඒක හේතුව තමයි රජය මේ ජනතාවගේ ජනතාවාදී ආණ්ඩුවක් විදියට ජනතාවගේ හැම ප්‍රශ්නයක් දිහාම විසඳන්න පුළුවන් ඒවා විසඳන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට කොයිම අවස්ථාවකවත් මේ ආණ්ඩුව රටේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිවරයා හැම අංශයක් කෙරෙහිම සාකච්ඡා. මේ වගේ ගමට ගියපු ජනාධිපතිවරයෙකුත් නැහැ. ඒ නිසා මේ සියලු කටයුතු දිහා බැලුවම ජනතාව මේ රජයත් එක්ක ඒ බැඳීම තවදුරටත් අවුරුදු 19ක් 30 බැඳීම මේ 2005න් පස්සේ එකක් විශ්වාසයේ ඉස්සලම ගොඩ නැගුවා මේ රටේ යුද්ධය අවසන් කළා. ඒ විශ්වාසයත් එක්ක ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කළා සංවර්ධනයත් ඉහළ මට්ටමකට ගෙනියන්න මේ ආණ්ඩුවට පුළුවන්කමක් ලැබුණා. එතකොට විරුද්ධ පක්ෂයේ වේදිකාවල කතා කරපු දේවල් එකක්වත් පිළිගත්තේ නැහැ. ඒක පැත්තේ විරුද්ධ පක්ෂ කිව්වා මේක පරද්දන්න බැරි බව ඒගොල්ලෝ දැනගෙන ටොක්ක්ක් අනින්න මේක පාඩමක් හේට කරන්න ඕනේ. නැහැ එහෙම එකක් කරේ නැහැ. මොකද ජනතාවක දැඩි විශ්වාසයක් තියෙනවා අපේ පාලනය ඇරි වෙන විකල්ප පාලනයක් මේ රටට නැහැ කියන එක. පක් නායකත්වයක් නැහැ. පාලනයක් එහෙම දෙන්න පුළුවන් කෙනෙක් නැහැ කියන එක. ඒ විශ්වාසය තමයි මේ තියලා තියෙන්නේ. අපි දැක්කේ ඇස්වීම වල ගියාමත් සමහරලාට ජනතාව යම් යම් දේශපාලනච්ච විවේචනය කරත් රටේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිවරයා විවේචනය කරන කොයිම අවස්ථාවකවත් ජනතාව. ඒ කියන්නේ එදා 2005 උත්පත් වුණු ජනාධිපතිවරයාම අදත් ඒ ආකාරයෙන්ම ඔහු ඒක රැකගෙන ඉන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ විශ්වාසය පළවෙනිම ජනතාව තිබුණා. අනිත් එක අපේ සංවර්ධනය. ඒ සංවර්ධනය කෙරෙහි ජනතාව දැනුණා. දැන් ගොඩක් විපක්ෂයේ පාර්ලිමේන්තුවේ කිව්වෙත් තැන් තැන් වල කිව්වෙත් ජනතාවගේ ඇඟට දැනුන්නේ නැහැ කියලා. මේ සංවර්ධනය හොඳට ඇඟට දැනලා තියෙනවා. අපි ගම්මානට ගියාම ජීවිතේ කිසිම කාලයක සංවර්ධනය නොවිච්ච පාරවල් කාපට් පාර ගමට ගිහිල්ලා තියෙනවා. කොන්ක්‍රීට් පාර ගමට ගිහිල්ලා තියෙනවා. පාසල් සංවර්ධනයේ එක පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. තව විද්‍යාගාර අනිත් පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. ඔය හැම එකක්ම හැම අංශයක්ම මේ ආණ්ඩුව යටතේ ගම ශක්තිමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ දීපු පණිවිඩය තමයි මේක තවදුරටත් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් අපිට දීලා තියෙනවා. ඒ වගේම අපි ඉල්ලුවා තව එකක්. අපි ඉල්ලුවා විදේශීය බලවේගවලට අපිට කියන්න උත්තරයක් දෙන්න කියලා. මේ රටේ ජනතාව ආණ්ඩුවත් එක්කයි ඉන්නේ කියලා. ඒක අපිට ගන්න පුළුවන් දකුණෙනුයි අපිට ගන්න පුළුවන් ඔය කියපු පැතිවරණ දෙකෙන් විශේෂයෙන්ම වයඹයි මධ්‍යමයි තමයි. මොකද උතුර අපි වෙනම විග්‍රහ කරන නිසා මම ඒක දැන් කතා කරන්නේ නැහැ. නමුත් උතුරේ ජනතාවට දූෂිත වෙච්ච මනසක් එක්ක හිටියේ පහුගේ වකවානුව ඇතුළත. ඒක TNA සංවිධානය LTT එක මගින් ඔවුන්ගේ සම්පූර්ණයෙන් ඔවුන් දූෂණය කළා තියෙන්නේ මේ සිංහල ආණ්ඩු විරෝධයක් පත් කළා. ඒතර ඒක දිනා ගන්න අපිට කාලයක් යනවා. ඒක අපි ඒක ඉදිරියේදී ඒක දිනා ගන්න ඕන. ඒතර මේ පණිවිඩය අර විපක්ෂය කිව්වේ හැමතිස්සෙම ආණ්ඩුවට පාඩමක් වන්නන කියලා. අපි කිව්වා විදේශ බලවේගවලට අපිට උත්තර දෙන්න මේ ආණ්ඩුවත් එක්ක රටේ ජනතාව ඉන්නවා කියන පණිවිඩය දෙන්න කියලා. ඒ පණිවිඩය ඉතාමත්ම හොඳින් මේ මැතිවරණ දෙකේදී මේ පළාත් දෙකේ ජනතාව අපිට ලබලා දීලා තියෙනවා. ඒ නිසා අපිට බය නැතුව විදේශීය රටවල් වලට මේ ආණ්ඩුව කෙරේ යම් කිසි තිබුණා නම් ආණ්ඩුවේ මිනිස්සු ඈත්තේ ඉලඟ නෑ ආත්තරේ නෑ. ඕනම රටක රාජ්‍ය නායකයෙක් පෙරළුවේ ආණ්ඩුවත් එක්ක මිනිස්සු නැති වෙනකොට පකිස්තානයේ වුණත් එහෙමයි. ඒ වගේ රටවල් ගත්තම ඒ රජයත් එක්ක මහජනතාව නැත්තම් විතරයි ආණ්ඩුවේ නායකයා අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව මේ රටේ මිනිස්සු මේ පළාත් දෙකේ මහජනතාව අපි කියපු පණිවිඩය පිළි අරගෙන ජාත්‍යන්තරයට ඒ පණිවිඩය දෙන්න ඉතාමත්ම පැහැදිලිව දීලා තියෙනවා මේ කොටස් දෙක. දැන් ඔය අදහස මම මේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා දැන් 1994 සිට අද දක්වා අවස්ථා 22කදී අවස්ථා 20කදීම විපක්ෂ දේශපාලනේ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා දෙන 2001 මහා මැතිවරණය 2002 පළාත් සභා මැතිවරණය හැරෙන්නට අනිකුත් අවස්ථා 22ෙම මේ රටේ විපක්ෂ දේශපාලනේ ප්‍රතික්ෂේප කළා තිබෙනවා. ඒ නිසා දැන් ජනතාව දන්නෝ මැතිවරණවල රාමුව තුල ප්‍රතිඵලයක් ගමන් කරන්නේ කොතනටද? දැන් ජනසම්මත වාදය අනුව ආණ්ඩුවක් බලයේ සිටීම සහ ආණ්ඩුවක් බලයෙන් ඉවත් කිරීම කියන එක ජන කැමැත්ත අනුව සිදුවන දෙයක්. ඉතින් ඔස්සේ මෙවරත් ප්‍රතිඵලයක් ලැබිලා තිබෙනවා විශේෂයෙන්ම වයඹ මැදෙම. මේ ප්‍රතිඵලය කොයි ආකාරයටද අර පැමිණි රැල්ලේම දිගුවක් විදියට අර්ථකථනය කරනවද? එහෙම නැත්නම් ඒක ඇතුළේ යම් කිසි සුවිශේෂී අනන්‍ය ගතික ලක්ෂණයක් තියෙනවද? එමත්තුමාගේ නිරීක්ෂණය කොයි ආකාරයටද? මම නම් හිතන්නේ මේ පරාජයට හේතුව විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයේ ඉඳීමේ කියන එකට මම එකඟ නැහැ.
මොකද හේතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙමේ එක්සත් ජාතික පක්ෂයෙන් හා විපක්ෂයෙන් කවර නායකයෙක් විපක්ෂයේ නායකත්වයට පත් වුණත් රාජ්‍ය බලයේ සිටින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට අභියෝගාත්මක නායකත්වයක් හා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බෑ. මම මේ විපක්ෂය සමග මේ අපි සංවාදයකට ගිය අවස්ථාවේ කීවා පසුගිය කාලය තුල විපක්ෂයේ රටේ ප්‍රතිපත්තියක් ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් සිද්ධියක් අරගෙන ඒ සිද්ධිය සමාජගත කරන්න යනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ තාප්පුවල ලියනවා මහරජාගේ තෙලේ පොදු ජනයා බැදේ කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ මේ රටේ ජනතාවට තියෙනවා අන්තර්විඥානයක්. ලෝකයේ තුල හැමදාම ස්වභාවිකව බඩු මිල වැඩි වෙනවා. ලෝකේ කොහෙවත් බඩු මිල අඩු වෙච්ච දවසක් නැහැ. දැන් අපිට මේ රබර් මිල අඩු වුණොත්, පොල් මිල අඩු වුණොත්, තේ මිල අඩු වුණොත්, මේ සහල් මිල අඩු වුණොත් එහෙම නිෂ්පාදන ආර්ථිකයක් පවතින්නේ නැහැ. ලෝකේ හැමදාම බඩු මිල වැඩි වෙනවා. වැටුප් වැඩි වෙනවා. එහෙනම් තමයි තප්පර ගණන් දෙන්න අපි මේ වෙලා බලන් විතරක් මේ විරාමය අරගෙන යමු. හිත රට දිනන සිලින්කෝ ලයිෆ් ප්‍රනාම ශිෂ්‍යත්ව ලාභික වල සිලින්කෝ ලයිෆ්. ඉඩම් මිල වැඩි වෙනවා, දේපොළ වල මිල වැඩි වෙනවා, වත්කම් වල මිල වැඩි වෙනවා. ඒක තමයි මේ ලෝක ආර්ථික ස්වභාවය. එතකොට මේ බඩු මිල ගැන සටන් පාඨය අරගෙන විදුලි බිල, තෙල් මිල වගේ මේ සිද්ධියක් අරගෙන සිද්ධිය සමාජගත කරන්න යනවා. ඊට පස්සේ මේ රජයේ සංස්කෘතියක් වශයෙන් මිනිමරන්නේ පසුගිය ආණ්ඩුව එක්ක සාපේක්ෂව සැසඳුවාම සංස්කෘතියක් ලෙස දේශපාලන ඝාතන කරන්නේ, මිනිස්සුන් මරන්නේ, මිනිස් ජීවිතවලට අගයක් දෙනවා කියලා මේ රටේ උපාසකම්ම කෙනෙක් ගියනම් කවුරුද දන්නේ? සිද්ධියක් ඇති වෙන්න පුළුවන්. දැන් රතුපස්වල සිද්ධියක් ඇති වුණා. ඒ සිද්ධිය අවස්ථාවේදී පුද්ගලියෝ 3 දෙනෙක් මැරුණා. හැබැයි මේක මිනි අරගෙන ඉවෙල්ල මේ මිනි තුන අරගෙන විකුණන්න පුළුවන්ද කියලා හදනවා. එහෙම බෑ. මොකද හේතුව අපි දන්නවා 89 වගේ ජනතා විමුක්ති පෙරමුණේ රජයේ භීෂණයේ තියෙන කාලේ සිල්ලරට නෙමෙයි මිනි මැරෙන්නේ වෙයි. බල්ලෝ බලල්ලු වගේ දහස් ගණනක් මරලා මේ මිනි ඔළු ගෙනහල්ලි වෙල්ල මේ පාරේ කණුවල මේ ඔළු ඇනලා තියෙනවා. ඉතින් එතකොට මේවා සංස්කෘතියක් නෙමෙයි සිද්ධියක්. සිද්ධිය අරගෙන සිද්ධිය සමාජගත කරන්න යනවා. වැඩපිළිවෙලක් නැහැ. අනිත් එක තමයි නිතරම සාමාන්‍ය ජනතාවට තේරෙනවා මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුව මේ රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ, රටේ මහා පොළොව විකුණන්නේ නැහැ, සම්පත් විකුණන්නේ නැහැ. මේ රටේ සම්පත්තා ජනතාව මත විශ්වාසයේ තබමින් ජනතාවගේ පැත්තේ ආදරණීය ආණ්ඩුවක් රාජ්‍ය නායකයා ජනතාවාදී රාජ්‍ය නායකයෙක් කියලා මේ රටේ ග්‍රාමීය ජනතාව අතිශයින් විශ්වාස කරනවා. විශ්වාස කරද්දී ගමට ලැබෙන්න තියෙන දේ මින් පෙර කිසිම රජයකින් ලැබුණ නැහැ කියලා මිනිසුන්ට ඇඟට දැනෙන පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා. මිනිසුන්ගේ දැන් ඒ එතෙන්දී ගමට යන දෙයට මේ විපක්ෂයේ හොඳ දෙයට නෑ, ඒක හොඳ දෙයක්, මේක ගමට එන්න ඕනේ, මේක හොඳයි කියලා කියන්නේ නැතුව ඒ හොඳ දෙයටත් අර දේශපාලන වශයෙන් තමන්ගේ හදවත ඇතුලේ තියෙන වෛරය නිසා ජනාධිපතිතුමාගේ වෛරයෙන් රාජපක්ෂවරුවයි මේ රාජපක්ෂ රෙජිමේ කියන වෛරයෙන් තමයි මේ දේශපාලනය කරන්නේ. එතකොට ගමට ලැබෙන ප්‍රතිලාභය නතර වෙන තැනට තමයි හැම වෙලේම විපක්ෂයේ සිද්ධියක් හොයන්නේ. සිද්ධියක් හොයනකොට අතිමහත් බහුතර ජනයාට රිදෙනවා. දැන් උදාහරණයක් විදිහට හැම වෙලේම විපක්ෂයේ සමහර සංවිධාන පුවත්පත් නිවේදන දමමින් මේ ඕනෑම පොදු විභාගයක් පවත්වනකොට පයේ ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගේ කඩාකප්පල් කරන්න, විභාගේ ප්‍රශ්න පත්‍රය වරද්දන්නේ නැත්තම් පිට වුණා කියන්න. එතකොට මේ රටේ ළමයි දන්නවා මේ අපිට තමයි මේ ගහන්න හදන්නේ. දරුවට ඕනේ කොහොම හරි විභාගය ඉවරලුවේ ඉක්මනින් ප්‍රතිඵලයක් ගන්න. නමුත් මේගොල්ලෝ කරන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් ලංකාවේ ඉතිහාසයේ කිසි දිනක නොවූ විරු විදිහ ආයෝජනයක්
මහින්ද චින්තන ඉදිරි දැක්න දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණ සඳහා අධ්‍යාපනයට කරනවා. කලබල මුළු අධ්‍යාපනයේ දැවැන්ත රැඩිකල් වෙනසක් කරමින් මහින්දෝදේ පාසල් 1000ක් හදනකොට ගමට ගිහිල්ලා මේ අය කියපු පණිවිඩය තමයි ප්‍රාථමිකයි අයින් කරන්න එපා පාරේ අම්ම ලැබිලා නිදාගන්න. නිදි කරවපු තැන් වල දැන් ගිහිල්ලා බැලුවාම ගමට ලැබිලා තියෙනවා පරිගණක 40කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක්, පරිගණක 20කින් යුක්ත භාෂාගාරයක්, ගණිතාංශය සඳහා ගණිතාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැනස මධ්‍යස්ථානයක්. මේ ටික ගමේ මිනිස්සු දැක්කහම මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාරය මිනිස්සු කියනවා මේ 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 පළාත්වල මේ ඉතිහාසයේ පැවති තේකට අපේ දරුවන්ට මෙහෙම සම්පත් ප්‍රමාණයක් ලැබුණේ නැහැ. එතකොට අර දැන් විපක්ෂය කරලා තියෙන මේ ටික ගමට එනකොට විරුද්ධව තමයි අම්මලව පාරේ නිදි කරවල තියෙන්නේ. එතකොට මේ හැම වෙලේම විපක්ෂයේ මේ වෛරයෙන් දේශපාලන වෛරයකින් බලයෙන් සඳහා වෙන කිසිදු වැඩපිළිවෙලක් ප්‍රතිපත්තිය නැති ගමනක් යනකොට මේ ගමට තමයි මේ සම්පත් දීලා තියෙන්නේ. මම අධ්‍යාපන ඇමති නිසා මට කියන්න කැමති අපි මේ වර්ෂය තුල පමණක් විද්‍යාංශයේ අයිතිය තිබුණ නැති ගමේ දරුවන්ට පාසල් 150ක අලුතෙන් උසස් පෙළ විද්‍යාංශේ පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ මුළු ජීවිත කාලවලම પરම්පරා ගණන් තිස්සේ විද්‍යාංශයක් තිබුණ නැති පාසල් 150ක මේ විද්‍යාංශේ පටන් ගන්න තියෙනවා. වෛද්‍යවරු, විද්‍යාඥයෝ, ගණිතඥයෝ මේ වගේ අය බිහි කරා. ගමේ දරුවෝ. ඊළඟට අපි ඉතිහාසයේ ප්‍රථම වතාවට තාක්ෂණ විෂය ධාරාව ඉංජිනේරු තාක්ෂණයේ ජෛව පද්ධති තාක්ෂණයේ සඳහා විද්‍යාව පටන් ගන්න තියෙනවා පාසල් 250ක. එතකොට අලුතෙන්ම පාසල් 350ක් ගමට ගිහිල්ලා තියෙනවා. ඒවා මේ කවදාක්වත් ඔවුන්ට තිබුණ අයිතියක් නෙමෙයි. එතකොට මේ හැම එකටම විපක්ෂය කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටටත් විරුද්ධ වීම පමණයි. පොඩ්ඩක් මේ එක්සත් ජාතික පක්ෂයේ මේ පාසල් ගමට යෑමේදී චූට්ටක් බේරුණා. එච්චරම දැඩි විරෝධයක් කරේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට මේ ප්‍රතිපලයේ දිත්ත ධම්ම වේදිනිය අනුවම පරිසම් දෙන්න හේතුව තමයි ගමට ලැබෙන මේ සම්පත්තික ලැබෙනවට විරුද්ධ පැත්තේ තමයි බොහොම පැහැදිලිව මේ ජනතා විමුක්ති පෙරමුණේ හිටගත්තේ. ඒක නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණට මුළු පළාත් දෙකකින්ම තනි තනි මන්ත්‍රීවරයනි. ඒ කියන්නේ දැන් මිනිස්සු දන්නවා මේක මේ 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 ඉන්නේ වෛරෙන්. දැන් වෛරය එකවරක් මුසපත් වෙලා වෛරයේ මුදාහැරියේ නිරායුධ අවිහිංසක මිනිස්සු දහස් ගාණක් මරලානේ. තාමත් මේ වෛරය දියව් කඩව් මරව් ඉවර කරව් කියලා මිසක් මේ ගමේ දරුවට යහපතක් වෙන ගමේ මිනිස්සුන්ගේ පාර හැදෙන පාලම හැදෙන ඇලිකට් එක හැදෙන වේල්ල හැදෙන ගමට මේ එක ගමකට එක වැඩක් කරන මේ සංවර්ධන ක්‍රියාදාමයේදී වැරදි දේශපාලන මාවතක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අද මේ ජනතා විමුක්ති පෙරමුණ හොදපාලු වෙලා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයත් මේවා වෙලා තියෙන්නේ ප්‍රතිපත්තිමේ ජාතික වැඩපිළිවෙලක්. දැන් ඉස්සර තිබුණනේ දේශපාලනයේ ප්‍රතිපත්තිය අපි රට කඩන්න දෙන්නේ නැහැ. ඔබ රට කඩන පැත්තේද රට රකින්න පැත්තේද කියලා ප්‍රතිපත්තියක් දානවා රටට. පුද්ගලීකරණයට පක්ෂද විපක්ෂද? පුද්ගලීකරණය අපි නතර කරනවා, පුද්ගලීකරණය කරනවා ප්‍රතිපත්තිය. එහෙම ප්‍රතිපත්තියක් නැති සිද්ධි අරගෙන කරන දේශපාලන ගමනක අවසාන ප්‍රතිඵලය තමයි විජයග්‍රහණයේ ලැබෙන්නේ නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය. එතන සිට සරත් කුමාර ගුණරත් ඇමතිතුමා දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන සිටියම සහ එතුමාගේ මැතිවරණ සිටියම ඇතුලේ අපි දන්නවා සමහර විපක්ෂ කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එක්තරා කාලවකවානුවකට මැතිවරණ සිටියම මේ රටින් හැකලුවා. නමුත් ජනාධිපතිතුමාගේ මැතිවරණ සිටීම ඇතුලේ අඩුම තරමේ මාස 6කට 7කට 8කට සැරයක් මොකක් හෝ තැනක කොහේ හෝ තැනක රටේ මැතිවරණයක් පැවැත්වෙනවා. සමහරවිට නිල කාලයට පෙර ආතුව ජනතාවගෙන් අහනවා ඔබේ අභිමතය මොකක්ද වර්තමාන ආණ්ඩුව පිළිබඳ ඔබ ධර්ණ ස්ථාවරය මොකක්ද කියලා. අන්න ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි වයඹ මැදෙම සහ උතුරේ මේ මැතිවරණය පවත්වන්නේ. දැන් ඔබතුමා සක්‍රියව මම හිතන්නේ දායකුණේ මගේ විශ්වාසයට ඉන්න මන්නාරම නේද මතුව? මන්නාරම වගේ ඩිස්ත්‍රික් එක තමයි මම හිතන්නේ වැඩිම මැතිව මේ ඡන්දදායකයේ ප්‍රමාණය ඡන්දය භාවිතා කළතර මම දැක ප්‍රතිඵලයේ තියෙනවා 75 ඉක්ම වූ ප්‍රමාණයක් ඡන්දය භාවිතා කළා කියලා. මම කියන්නේ මේ පළාත්වල 75කට ඉක්මවා කියේ ඡන්ද ප්‍රමාණයක් භාවිතා කරන කියන එකත් ලොකු ප්‍රවෘත්තියක්. මේ හරි දැන් අපි වෙනම මේ කාරණා කතා කරන්න පුළුවන්. නමුත් සමස්ත ප්‍රතිඵල විග්‍රහය ගැන අපි නියෝජකතුමා කොයි වගේ ස්ථාවරයක්ද දරන්නේ?
මම අවුරුදු ගානකට පස්සේ යුද්ධයෙන් පස්සේ මේ පීඩාව විඳපු ජනතාවට දෙනවා ඒ දෙනකොට මම සංවර්ධනයේ මාවතක් පෙන්වලායි දෙන්නේ. එතකොට මහා සංවර්ධනයක් මේ උතුරේ ජනතාව දැක්කා. මම නම් දකින්නේ චමුදිත මම ගිය හැමතැනකදීම දැක්කා මේ මිනිස්සු ඉතාම ආශාවෙන් හිටියා රජයත් එක්ක සම්බන්ධ වෙලා රජයත් එක්ක සාකච්ඡා කරලා මේ කරන සංවර්ධනයේ ගමේ සමහරලට ගම්වලට මම දැක්ක සමහර තැන්වලට රජයක් හැටියට අපිට සමහර ගම්වලට යාමේ දුර්වලකම් ගොඩක් තිබුණා අපේ තියෙන මෙති අමතුරුන්ගේ හිඟේ මත ඒ පැත්තෙන් දෙමළ නායකෙක් මන්නාරමෙන් අපේ පක්ෂයට බිහි වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා. මෙතනදී මම දකින්නේ අවසාන මොහොතේ තනිකර ජාතිවාදී ඉස්මතු කිරීම තුළ මේ තිබිච්ච මනසවල් සියල්ලම වෙනස් වෙලා මේ මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද දුන්නා. එක හමුදා බටේක එක නාවික හමුදා බටේක කවුරුවක් එක පාරක ඉඳලා කිසිම භීෂණයක් කියන වචනයක්වත් මේ අපේ ප්‍රතිවල තිබිච්ච මනාප තරගයත් එක්ක තිබිච්ච ඒ වගේ මේ ප්‍රචණ්ඩත්වයක්වත් ඒ ප්‍රදේශවල තිබුණේ නැහැ. ඒ නිසා ඒතනදී මම දැක්කේ පැහැදිලිව මම කතෝලිකයෙක් හැටියට මම රදගුරුතුමාලව හම්බුණා, පියතුමාලව හම්බුණා, ජනාධිපතිතුමාල රදගුරුතුමාල සම්බන්ධ කළා. මම එක පැත්තකින් මම කතෝලික සභාවේ රදගුරුතුමායතුළු කතෝලික පල්ලියට දෝෂාරෝපණය කරනවා මේ අවස්ථාවේ. තනිකර කතෝලික සභාවක් හැටියට මම මේක පාප් වංශයටත් මේ වෙනකොට දැනුම් දෙන්න කටයුතු කරගෙන යනවා. අපේ කතෝලික සභාව කවදාවත් දේශපාලන වශයෙන් වෙනත් දැන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙති මේ ඡන්ද ව්‍යාපාර වලින් අපි කවදාවත් කතෝලික සභාවක් මෙවනතෙක් මෙතිවර කටයුතු කරලා නැහැ. පල්ලියක අපේ අල්තාරේ ඉඳගෙන පූජාසන වෙලාවේ අපි දේශනා කරන්නේ නැහැ කිසිම පූජකෙක් මේ පක්ෂයට ඡන්ද දෙන්න. නමුත් කාඩිනලුන් අපේ හිමිපාණෝ රජයේ වැරදි දේවල් කරනකොට වැරදි කියලා පෙන්වලා දීපු අවස්ථාවක් ගණනාවක් තිබුණා. නමුත් මෙතනදී රදගුරුතුමායතුළු පූජකවරු මම සාකච්ඡා කරපු හැම අවස්ථාවෙම කිව්වා නෑ අපි එහෙම පක්ෂයට කරන්නේ නැහැ කියලා. කෙලින්ම TNA එකට ඡන්ද දෙන්න කියන මොකද කතෝලික හැටියට 160ක් විතර දෙමළ කතෝලික ජනතාවක් ජීවත් වෙනවා. ඉතින් මම ඉතාම නින්දිත පිළිවෙලක් හැටියට ඒක දකිනවා. ඉතින් ඒ දේත් එක්ක මේ ජාතිවාදයේ ඇවිස්සීම තුළ අර මිනිස්සු සම්පූර්ණ මොකද ඒ LTTE ඒ ග්‍රහණය වෙලාවේ කතෝලික පල්ලිය තමයි මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කළේ. කතෝලික පල්ලියත් මහා ලොකු සමීපතාවයක් තිබුණා. ඒ නිසායි මං ගිහිල්ලා රදගුරුතුමා හම්බෙලා පියතුමාලා හම්බෙලා මං හැම ගමකටම ගිහිල්ලා කතා කළා. මං එතනදී හැම ගමකටම දැක්කා මේගොල්ලන් දියුණු වෙන්න තියෙන ආසාව. මං ගාව වෙනම ලිපිගොනු ගණනාවක් මං සකස් කරගත්ත මේ අයත් එක්ක ඉදිරියේදී වැඩ කරන්න. නමුත් හරිම අවාසනාවන්ත පිළිවෙලට මේ අවස්ථාව මේගොල්ලෝ පැහැර හැරියා ජාතිවාදය කියන එක සම්පූර්ණ මිස්මතු වෙලා. ඒක මේ හිතරක් නෑ මන්නාරි මිතරක් නෑ මුලතුල හැමතැනම මේක ජාතිවාදී මේ ආකල්ප වෙනස් කළා. ඊට අමතරව අවසාන මොහොතේ දේවස්ථානවල පවා මේ පණිවිඩය දුන්නා. ඊට අමතරව කැනඩාවල ඒ වගේ විදේශ රටවල ඉන්න තමුගේ ඥාතීන් ලව්වා මේක අවසාන අවස්ථාව. ඒ නිසා මේක මේ අවස්ථාවේ මේට බලය දෙන්න කියන ඒ වචනේ මේ මහා බලපෑමක් විදිහට ඒ තැන්වල ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඒ නිසා මම දකින්නේ මේක එකාතකින් මේ අයගේ ප්‍රශ්න දිහා හරියට බලලා මේ ප්‍රශ්න විසඳන්න TNA ප්‍රමුඛ මේ අය මූලිකත්වයක් ගත්තේ නැත්නම් මේ ජනතාව මම දකිනවා ඉතාම ප්‍රබල විදිහට මේ අයට විරුද්ධව නැගී හිටියි කියලා. මොකද අපි පාර්ලිමේන්තුව තුළ මෙතුමාල අපි දකින දෙයක් TNA මන්ත්‍රීවරු මම හිතන 5 දිනක් ඉන්නේ ගරු මෙතුමා මේ අය ආපු දා ඉඳලා මන්නාරමට රේල් පාර දාන්න කිලිනොච්චියට රේල් පාර ගෙනියන්න මේ කලේ මන්නාරමට රේල් පාර ගෙනියන්න ඔය මහ පාරවල් හදන්න එහෙම නැත්නම් ජනතාවගේ ප්‍රශ්න දිවර ප්‍රශ්න මේවා නෙමෙයි කතා කළේ. හැමදාම ප්‍රශ්නයක් අතුව හැමදාම පාර්ලිමේන්තුව ඇතුලේ ජාතිවාදී උලුප්පලා මේව එකතකොට මේ ජාතිවාදී උලුප්පෝ අපිට ලොකු බියක් තියෙනවා. මෙතනදී මේ සාමයේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න සූදානම් ජනතාවක වෙනත්මකකට හරවාවිදෝ කියලා මගේ ලොකු සැකයක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා එසේ නොවේවා කියලා. නමුත් උතුරේ ජනතාව අපි ප්‍රජාතන්ත්‍රවාදීව අතිගරු ජනාධිපතිතුමාගේ ඒ පැතුම ඉෂ්ට කරන්න මේ වෙලාවේ සෑදී පැහැදී සිටිච්ච එක අපි ඉතාම ආඩම්බරෙන් මේ අවස්ථාවේදී කියන්න ඕන.
හොඳයි දැන් ওই කාරණාවත් එක්ක ලක්ෂ්මනාපා අමෙවර්ධන ඇමතුමා දැන් අපේ රටේ ඉතිහාසයේ මැතිවරණ කුප්‍රකට මැතිවරණ කීපයකට ඉතිහාසයේ යමුනොත් එක පැත්තකින් 81 යාපනයේ සංවර්ධන සභා මැතිවරණ ඊට පස්සේ කලගිරිලා හම්පුසෙල්ලම ඊට පස්සේ 99 පළාත් සභා මැතිවරණයේ වයඹ පෙළගස්ව ගන්න පුළුවන් දැන් යාපනයේ ජනතාවට ඕව මතකයි 81 මේ ජූලි මාසේ 6 වෙනිදා තිබුණු සංවර්ධන සභා මැතිවරණයේ ඡන්දපෙට්ටි අතුරුදහන් වෙනවා උතුර දකුණ එකට යා කරපු සංස්කෘතික පාලම යාපනයේ මේ පුස්තකාලය ගිනි තියෙන ප්‍රතිපලින දින දින හතරකට පස්සේ නිසා ඡන්දය පිළිබඳ මේ අවිශ්වාසයක් බරපතල ලෙස ගොඩනගලා තිබුණු තත්වයක් තුල තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ විශ්වාසය ගොඩනගලා දැන් අවුරුද්දකට කල විතර කලින් පළාත් පාලන මැතිවරණයේ තියෙනවා පළාත් සභා මැතිවරණයට යන්නේ මම හිතන්නේ මුළු උතුරෙම ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය 62 ඉක්මවනවා මේ 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 ඒ තරම් ඉහළ ප්‍රතිශතයක් මට මේ අහපු අමතිවරේ කිව්වා මේ නිකුත් සතිය ඇත්තටම සමහරු ඡන්දපලට ආවේ මගුල් ගෙදරකට යනවා වගේ. කියන්නේ ඒ තරම් හොඳට හැඳ පැලඳගෙන ආවා. ඒක මේ ලැබුණු ගෞරවනීය සම්භාවනීය අවස්ථාවක. ජාත්‍යන්තර හේතුව ආණ්ඩුව උතුරේ මැතිවරණේ තියන්න යන්නේ. ආණ්ඩුව මේකෙන් බග අරින්න යන්නේ. එහෙම මතයක ඇත්තටම හිටියනේ අමතුමා. මේ උතුරට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳව ඔබතුමා කොහොමද විග්‍රහ කරන්නේ මුලින්ම? ඇත්තටම මේක තමයි ආණ්ඩුව ලබාපු ලොකුම ජයග්‍රහණය. අපි ඒ ජයග්‍රහණය ලැබුවේ ආණ්ඩුව. මොකද මේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා දැන් ඔය බුලට් එක දැකපු උතුරේ මිනිස්සුන්ට බැලට් පේපර් එක දෙන්න. ඒක නියම විදියටම ආණ්ඩුවට වමනා වෙලා තිබුණේ ජනාධිපතිතුමා නිතරම කිව්වා මම තමයි ආණ්ඩු පක්ෂ රැස්වීම දෙත් නිතරම කිව්වේ අපි නිදහස් සාධාරණ මැතිවරණයක් උතුරේ තියන ඕගොල්ලෝ ගිහිල්ලා වැඩ කරන්න අපිට දිනන්න බැරි වෙයි. කොවිලාකතුමා කිව්වට දිනන්න පුළුවන් වෙයි කියලා උපරිම ප්‍රමාණයක් මාංශි ගන්න. හැබැයි අපි කරන ලොකුම ජයග්‍රහණය තමයි මේ උතුරේ ඡන්දය සාධාරණ පාත්‍රනවා කියන්නේ. එතකොට දැන් මේක දිහා බැලුවේ කොහොමද? දැන් හමුදාව දැන් ලෝකෙට කිව්වේ හමුදා පාලනයක් තියනවා කියලා උතුරේ තාම. දැන් උතුරේ හමුදා පාලනයක් තිබුණා නම් මේ ඡන්දේ උතුරේ හමුදාවට කියලා දාවන්න තිබුණානේ. එහෙම වෙන ඔය ඔබතුමා කියපු අර මැතිවරණ ඔක්කොම ඉතිහාසය අරගෙන බැලුවා මේ මැතිවරණ වල ක්‍රියා කරපු ආකාරයට ඉතාමත්ම ලේසියෙන් හමුදාවට මේ මැතිවරණේ පළාත් සභාව පිටවන්න තිබුණා අපිට. ඒක නෙවෙයි අපි පෙන්නුවා මේකෙදි දැන් ආපු පිල්ලෙන ඕනා කිව්වෙත් අනිත් හැම කෙනෙක්ම ඇවිල්ලා සඳහන් කරෙත් මේ උතුරේ තියෙන උතුරේ තාමත් එක එක දේවල් හමුදාවේ නැත්නම් ආණ්ඩුවේ පාලනේ ඔය හැම දෙයක්ම තද කරගෙන ඉන්නවා කියලා. ඒතර මේ මැතිවරණ ඉතාමත්ම සාධාරණව පවත්වපු එකේ ගෞරවය ආණ්ඩුවට වගේම අපේ ජයග්‍රහණය වෙලා තියෙන්නේ මේ ඡන්දදායකයා අර ඉතාමත්ම නිදහස්ව ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරලා තමන් කැමති අපේක්ෂකයා මන්ත්‍රීවරයෙක් හැටියට තෝරපත් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් ලැබුණා. එතකොට එතෙන්දි ඒ අයෙක්ට අර සරත් ගුණරත්න එතුමා කියපු කාරණේ මොකද සම්පූර්ණයෙන්ම මේ ඡන්දය ඒගොල්ලෝ ප්‍රචාරාත්මකව ගෙනිච්චේ ජාතිවාදී ස්වරූපේ. එතකොට දැන් අපිට ආණ්ඩුවක් හැටියට දැන් මට ඔය ඡන්ද ප්‍රතිඵලය කිව්ව දවසේ මම නුවරේ ඉඳලා ආවේ. එනකොට මේ දකුණේ කට්ටිය කීප දෙනෙක් ටෙලිෆෝන් කළා මට කියනවා සර් මේ වියදම් කරපු සල්ලි හරිය අපරාධනේ මේවා දකුණට දුන්නා නම් ඉවරයි මේ අපරාධේ අපි කොච්චර වියදම් කළාද කියලා. දකුණේ ප්‍රතිඵල තව ටිකක් වැඩි වෙන්නේ කියලා. ඔව් නෑ මේවා ඒ පැතිවලට දුන්නා නෑ ඒක නෙමෙයි. දැන් මේක ජනතාවගේ හදවත දිනා ගැනීමට කාලයක් යනවා. ඔළුව සම්පූර්ණයෙන් නරක් කරලා තියෙන්නේ. ඒ පහුගිය වකවානුව ඇතුළතම මේ සම්පූර්ණ TNA සංවිධානය ජාත්‍යන්තරයේ මේ හැම එකම සම්පූර්ණයෙන් මේ සිංහල ආණ්ඩු විරෝධයක්නේ හැදුවේ. සිංහල නායක විරෝධයක් ආණ්ඩු විරෝධයක් හැදුවේ. ඉතින් ඒක ලේසි පාසුවෙන් වෙනස් කරන්න බෑ. එතකොට අපිට දැන් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ආසන කීපයක වලේ ගන්න. අපිට පුළුවන්කම ලැබෙන සාධාරණ ලෙස. එතකොට අපිට ඉදිරි කාලයේ ඇතුළත මේ ආණ්ඩු එකම සංවර්ධන වැඩක්වත් උතුරට අඩු කරන්නේ නැහැ. ආණ්ඩුව ව්‍යවස්ථාපන කූලව අපිට දෙන්න පුළුවන් සියලුම බලතල සියලුම දේවල් දෙනවා. හැබැයි අපි ජාත්‍යන්තරයට පෙන්නුවා අපිට අවශ්‍ය වෙලා තිබුණේ දෙමළ ජනතාව පීඩණයට පත් කරන්න නෙවෙයි දෙමළ ජනතාව නිදහස් කරගන්න. අපි මානසික මෙහෙයුම කරේ දෙමළ ජනතාව නිදහස් කරගන්න. නිදහස් කරගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙලා තියෙන සංවර්ධනය කරන්න. සංවර්ධනයේ දායකත්වයට අපි මේ පළාත් සභාවක් පිහිටවන්න අපිට අවශ්‍යයි. ඒ නිසා මේ පළාත් සභාව පිහිටුවීමේදී අපි ඉතාමත්ම සාධාරණව දැන් ඉතාමත්ම හොඳ දෙයක් නේ ලෝකෙ කිසිම රටක් අපිට කිව්වේ නැහැ මේ ඡන්දේ වැරදි විදිහට ආණ්ඩුව පාවිච්චි කරා ආණ්ඩුවේ බලතල පාවිච්චි කරා කියලා. කිසිම තරකින් කිව්වේ නැහැ. ඉතින් ඒක මම හිතන්නේ දැන් පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට නායක වෙනකොට තවත් පහුගිය වකවානුවේ මේ නායකයන්ට කියලා තිබුණා නම් ඒ රටවල් වලට මේ ගාය කිව්වා නම් පහුගිය මේ කාලය තුල මේකට එන්න එපා. මේ රටේ උතුරේ පාලනයක් නැහැ. මේ රටේ තියෙන්නේ මානව හිමිකමක් නැහැ. මේකල. එතකොට මේ වගේ මානව හිමිකම්
මක් තියෙනවද ලෝකෙ කිසිම රටක මේ විදිහට සාධාරණ මැතිවරණයක් අපව හරි දැන් බඳුරුගොඩ මැතිතුමා දැන් උතුරේ ඡන්ද ප්‍රතිපල විග්‍රහයට අපි මෙහෙම මේ කෝණයකින් යමු දැන් උතුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකඳවුරට යම්කිසි පදනමක් නොතිබුණා නෙමෙයිනේ දැන් ප්‍රභාකරන් මේ ඊලාම් අරගලයේ ආරම්භ කරන්නේ එවකට යාපනයේ නගරාධිපතිවර ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරමින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති පුද්ගලයෙක් ඒක එතනින් තමයි ඔහු මේ අරගලයේ ආරම්භ කරන්නේ කිසියම් ආකාරයක ඒ කියන්නේ පැහැදිලි 70 දශකයේ ප්‍රබල ජන නියෝජනයක් යාපනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණා උතුරේ තිබුණා ඒක නොතිබුණා මේ කොබැකඩුව වැතිවරණයදී මෙලව අවස්ථාවේ ඔව් පැහැදිලිව ඉතින් ඒ නිසා දැන් දැන් මේ එහෙම ජනපදනමක් නොතිබු මේ 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 පක්ෂයක් නෙමෙයි උතුර ඒ නිසා උතුරේ ප්‍රතිපලයේ ඔබතුමාගේ විග්‍රහයට කොහොමද නතු වෙන්නේ නෑ ඒ ඉවකට ප්‍රවතුන සම සමාජ කොමියුනිස් පක්ෂවලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මේ යාපන අර්ධද්වීපය තුල ඉතා විශාල ජනපදනමක් තිබුණා. වමේ ව්‍යාපාරයේ විශේෂයෙන් යාපන ප්‍රදේශය තුල ඉතාම ප්‍රබුද්ධ ලෙස පිහිටලා තිබුණ එක කාලයක. නමුත් ප්‍රභාකරන් චමුදිත මේ මිනිස්සුන්ගේ ඇට මස් ලේ නහර ඇතුළට ඇටි කවලා තියෙන වෛරය මුහුදු වෙරළෙන් තුනෙන් දෙකක් මහ පොළොවෙන් තුනෙන් එකක් වෙනම රටක් ලෙස කඩා ගැනීම සඳහා මාතෘභූමියක් දිනා ගැනීම සඳහා ජීවිතය පරිත්‍යාග කරන්න කියලා මේක ඉගෙනුයි. එතකොට ඒ මරාගෙන මැරෙන්න සයිනයිඩ් කරලා බෙල්ලේ ගැට ගහලා මරාගෙන මැරෙන්න මුළු පවුල් වලටම පුරුදු කරලා ඒ දිවි පුදන කෙනා වීරේ කරලා මහා වීර සම්මාන දුන්නට පස්සේ ඒ පරම්පරාව ඇතුළේ වෙන අනිත් සියලු දේට දැක්කේ කාලයක් සිංහල මිනිස්සේ ම්ලේච්ච මේ නොහික්මුණ මිනිමරණ සිංහල ආණ්ඩු කියලානේ මේ කවලා තිබුණේ. ඉතින් ඒක අවුරුදු 30ක් මේ පොඩි ළමයට පාසල් යන කාලේ ඉඳන් මේ දකුණ පිළිබඳ හදපු වෛරයක් යුද්ධයක් වෙරළු අවුරුදු 4කින් සුවපත් වෙනවා කියලා කියන්න පුළුවන් නම් කාට හරි ඒක ප්‍රාතිහාරයක් ඒක වෙන්න බෑ කවදාවත් මොකද ඒ තුල දැන් තමයි දෙවනුව එතන හිටපු ජනතාවට හිතන්න පුළුවන්කම ලැබෙන්නේ මේ මහා සංවර්ධනය කරලා මම්මාවත් විදුලිය විදුලි සන්දේශ ජල බස්නා ජල ප්‍රවාහන ක්‍රම ආපහු ගොවිතැන මේ සියල්ල කරලා මේ රජය ඉතාම ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලබලා දුන්න අතිගරු ජනාධිපතිතුමා විසින් කිසිම බලපෑමකින් තොරව Tamanට ගිහිල්ලි වෙලා ආයුධය ගැන බුලට් එක ගැන පමණක් විශ්වාසයේ තිබූ ජන වර්ගයා බැලට් එක ගැන අවුරුදු 25කට පස්සේ විශ්වාසයේ තියලා ඡන්ද පොලට ගිහිල්ලා තියෙනවා. දැන් ওই ත්‍රස්තවාදී ස්වභාවය මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සහ මුලින්ම ජනතාවට අප්‍රසන්න කරනවනේ. දැන් එක කාලයක් දකුණේ තිබුණා මේ කොර පාර්ලිමේන්තුව වර්ජනය කරව. ඒ කියන්නේ කවුරුවත් ඡන්දේ දාන්න යන පළවෙනි පස් දෙනා මරනවා. කිව්වා පමණක් නෙමෙයි පළවෙනි පස් දෙනා ඇත්තටම මැරුවා. එතකොට දැන් එහිම රටක දැන් ප්‍රජාතන්ත්‍රවාදී එපා කෙරෙව්වට පස්සේ ඡන්ද පොලට යන පළවෙනි පස් දෙනා මරනවා කිව්වට පස්සේ එතකොට මේ මානව අයිතිවාසිකම් මිනිස් නිදහස මිනිසුන්ට සිතන්න තියෙන නිදහස මේව ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ තමන්ට කාට හරි හිට්ලර් මුසලෝනි වගේ ඒ වගේ මේ කාට හරි මිනිහෙකුට දැන් ප්‍රභාකරන්ටත් දකුණේ සමහර අයටත් හිතුණා මේම තර්ජනය කළා මරලා මගේ අරමුණ ඉෂ්ට කරගන්න කොච්චර සත් අරමුණක් වුණත් එහෙම මිනි මරලා ඉෂ්ට කරගන්න බෑ. ඒක තමයි ලෝකේ සීලාචාර ලෝකේ තියෙන ප්‍රධාන මූල ධර්මය. දැන් චමුදිත මගෙත් එක්ක එකඟ නැත්තම් මට කිසිසේත් අයිතියක් නැහැ. ඔන්න චමුදිත ධර්ම මතය නිසා මේ බල්ලෙක් බලලෙක් පූසෙක් වගේ මරලා දාන්න. තමුන් කියන තමුන් ආගම ඇදහුවේ නැහැ කියලා එහෙම නැත්තම් වෙන දේශපාලනයක් ඇදහුවේ නැහැ කියලා මරන්න අයිතියක් නැහැ. එහෙම මැරුවා දකුණේ උතුරේ දෙකේම. ඉතින් ඒ නිසා මේ தත්ත්වය નિවරදි වෙලා අද තමයි ලංකාවේ මම හිතන්නේ ලංකා ඉතිහාසයේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම નિවරදි ලෙස ක්‍රියාත්මක වෙන යුගය තමයි මහින්ද රාජපක්ෂ යුගය ජනාධිපතිතුමා සේනාධි නායකයා ලෙස
උතුරේ මානසික මෙහෙයුම කරලා නිදාස් කරගත්ත මේකේ පොඩි සිග්නල් එකක් දුන්නා නම් මේ හමුදා අංකවලට මේ ගිහිල්ලි වෙලා අපේ මේ පක්ෂයට රජයේ පැත්තට ඡන්ද අරන් දෙන්න ඡන්ද ව්‍යාපාරයට බහින්න කියලා ඡන්දේ හොර ඡන්ද දාන්න නෙමෙයි ඡන්ද ව්‍යාපාරයට බහින්න කියලා කිව්වනම් එහෙමවත් කරපු නැති රාජ්‍ය නායකයෙකු ආණ්ඩුවක් තියෙනවා නම් ඒ තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විතරයි කවුරුත් දන්නෝ මේ 170 වත් ඡන්ද දානකොට මේ දකුණේ පළාතෙත් ඔක්කොම දන්නෝ ඊට ඉස්සෙල්ල බියවැද්දීමක් කළා තිබුණා මැතිවරණ කොමසාරිස් නිවේදනක් නිකුත් කරන්න තිබුණා ජාත්‍යන්තරයේ කිව්වා ඡන්දේ දාන්නේ දාන්න ඉඩ තියන්නේ හමුදාව විසින් බියවද්දලා මිනිස්සුන්ව ඡන්ද තමන්ගේ පැත්තට හරවනවා කියලා ඊට පස්සේ ඡන්ද ඉවර වෙච්චම කිසිම වார்த்தාවක් හමුදා මොකබල අය කිසිම ආකාරයකින් ඡන්දවලට දෙමළ ජනතාවට බලපෑමක් කළේ නැහැ කියන එක මුළු ලෝකයටම ඉතාම සීලාචාර ලෙස පණිවිඩයක් දුන්නා ඒක නිසා අර ලක්ෂ්මණ නැමැතුමා කියෝ වගේ මේක රජයේ විජයග්‍රහණයක් මොකද අද ලෝකයේ අලුත් විශ්ලේෂණ ක්‍රමයක් හදාගන්න සිද්ධ වෙලා තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාද දැන් අද මේ එතර බලය ලබාගත් ද්‍රවිඩ TN එකට සිද්ධ වෙලා තියෙනවා තමන් මිනිස් නිදහස අයිතිය ගරු කරන මලේච්ඡත්තේ පිටු දකින්න තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳ ගන්න කටයුතු කරන්න ඔවුන්ට පුළුවන්කමක් තියෙනවද කියලා ලෝකෙට ඔප්පු කිරීමේ අභියෝගය තියෙනවා. හොඳයි. දැන් බඳු නැමැතුමා අතර කරපු තැන දැන් ලක්ෂ්මණ නැමැතුමා උපුට ගත්ත කාරණාව ඒ කියන්නේ මේ උතුරේ ප්‍රතිඵලය විජයග්‍රහණයක් කියන කාරණාව. සරත් කුමාර ගුණත් නැමැතුමා ඔය අර්ථය වෙනත් අයෙක් මෙන්න මෙහෙම විග්‍රහ කළා තුන. දැන් ආණ්ඩුව උතුරේ ලැබපු පරාජය කියන කාරණාව මේ ආසන මට්ටමේ ජාතික සහ විජාතික බලවේගවල සතුටට අමන්දානන්දට හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි එකයි කියලා තුන හැබැයි මේ පරාජය දීර්ඝකාලීන වශයෙන් ගත්තොත් ආණ්ඩුව ලැබපු ජයග්‍රහණයක්. දීර්ඝකාලීන වශයෙන් ගත්තොත් ආණ්ඩුව ලැබපු ජයග්‍රහණයක් කියන කාරණාව. කොහොමද ඇමතුමාගේ විග්‍රහය මේ ප්‍රතිඵලයේ මොකද මේ ඇමතුමාගේ මාසයේ විතර කාලයක් මම පදිංචි වෙලා මන්නාරම හිටියයි කියලා. එහෙම අයෙක් විදිහට භූමියේ යථාර්ථය හොඳින් දන්න අයෙක් විදිහට මොකද ඔබතුමාගේ අදහස මේ කාරණාව ගැන? දැන් මේක එකක් මම කිව්වේ අර ජාතිවාදයේ කියන ප්‍රතිපත්තිය. දැන් මෙතුමා කියපු ආකාරයට දැන් එක්සත් ජාතික පක්ෂයේ ඒ කාලේ දැන් මෙතුමාලා අපිත් එක්ක එකහුණේ ඇයි? ඒ ප්‍රතිපත්ති මාලාව ඔසේ එක්සත් ජාතික පක්ෂයේ යන්නේ මහින්ද චින්තනය කියන ලස්සන ප්‍රතිපත්ති මාලාවක් රටට හඳුන්වා දීලා එතුමා ඒක නිවැරදි කර කර වරින් වරම අවුරුද්දෙන් අවුරුද්දට නැවත මහින්ද චින්තනය එක දෙක ඒ වගේ ශ්‍රී ලාංකික මොඩලයක් විදිහට යනවා කියන විශ්වාසය. එතකොට මෙතනදී දැන් මේ අයත් යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් දුන්නානේ. TN එක ඒ ප්‍රතිපත්ති මාලාව ජාතිවාදී ඔක්කොම ඉස්මතු කරන යද්දි නමුත් LTT එකට බලන LTT එක දැන් මාත් එක්ක එහෙ මුහුදු කොට නායකයෙක් අහුණා. එදා ජනාධිපතිතුමාගේ වේදිකාවට එහෙ ඉන්න නායකයෙ ඔක්කොම ගොඩ වැදුණා. LTT එක මෙහෙවපු විශාල පිරිසක් අද අපිත් එක්ක ඇවිල්ලා අපේ පාර්ලිමේන්තුව තුලට එල්ල තිනවා මහ ඇමති කන්දරන. ඉතින් මෙතනදී LTT නායකත්වයේ අද මේ වෙනකොට සම්පූර්ණම ඒ අය තේරුම් අරගෙන අද මහින්ද රාජපක්ෂ කියන නායකයෙක් එක්ක මේ ගමනේ යන්න පුළුවන් තත්ත්වෙ තේරුම් ගන්න. මෙතන මේ අහිංසක ජනතාව ඉන්දියානු ජයලලිතලාගේ මූලිකත්වයෙන් ඉන්දියානු බහුදිනේ අර ටෝලර් යාත්‍රා ඇවිල්ලා මේගොල්ලන්ගේ අහිංසක ජනතාවගේ එකම සම්පත තමයි මුහුදු සම්පත. මේ මුහුදු සම්පත විනාශ කරනවා කියන මේ දැලක් දාලා නෙමෙයි අර බොටම් ට්‍රෝලින් කියන වැඩපිළිවෙල තුල 500ක් 1000ක් මෙහෙම පේන්න ඇවිල්ලා ඉන්දියානු රජයේ මැදහත් වීම ගණන් ගන්න නෑ ජයලලිතලා සම්පූර්ණ තමුන්ගේ තියෙන ප්‍රකණ්ඩත්ව ආක්‍රමණයක් මේක. නමුත් අතිගරු ජනාධිපතිවට පුළුවන් වුණා නාවික හමුදාව ලැබුවා මේක නතර කරන්න කියලා ඒ යාත්‍රා අත්තර කොට ගෙන ගිය සතියේ අතිගරු ජනාධිපති උපදෙස් පරිදි අපේ අමතුම කෙලින්ම සියලුම යාත්‍රා රාජසන්දේ කරන්න තීරණය කළා. ඉතින් ලොකු එඩිතර තීරණයක්. මෙතන තමයි උතුරු ජනතා දෙමළ ජනතාවගේ ප්‍රබල මානවික උල්ලංඝනය. ප්‍රබලම එක. මම නව පිල්ලේන ඕනට ගිහිල්ලා මම සංදේශයක් බාර දුන්නා මෙන්න මේකයි ලොකුම මානවික කම උතුරු කියන්නේ. ඒකෙන් තමයි ප්‍රතිපත්ති රාමුවට ජාතිවාදී එක්කව කරලා මේ මිනිස්සුන්ව රවට්ටලා මම පළමුවෙන්ම අභියෝගය දෙන්නේ TN එකට ගරු ඇමතුමා මේක නතර කරන්න. මේක තමයි මුළු මුහුද වටේම විනාශ කරලා මුහුදු පැලහැටි කකුළු පැටව මාළු පැටව මේ සියල්ලම විනාශ කරනවා. මුළු දීවර ක්ෂේත්‍රයක් උතුරු නැගෙන ඉවරයි. පේසාලේ ගරු ඇමතුමා මේ මිනිස්සු මුහුදට යන්නේ දවස් 3යි. පේසාලේ මම ගිහිල්ලා බලපුවා මෙහෙම පේන දෙනවා ඒ යාත්‍රා ඔක්කොම. එතකොට මේ අලුත්යෙන් පත්වන මහ ඇමතුමාට සිද්ධ වෙනවා පළමුවෙන්ම මේ අභියෝගය බාර අරගෙන මේ මිනිස්සුන්ගේ ආර්ථික සම්පත රැකගන්න ජයලලිතලාට දකුණු ඉන්දියාවට කියන්නේ උඹලා මේක නතර කරපළ දැන් ඒ අය කෙලින්ම විරෝධතා පාලා මේගොල්ලෝ බලෙන් ඉල්ලනවා මේක මුහුදේ අපිට කොටසක් අපිට දෙන්න දවස් ගන්න රැකියාව කරන්න කියලා. රැකියාව කරන්න දීම නෙමෙයි මේකේ භයානකත්වය මේ විනාශ කිරීම.
මේකමගේ ඇස් දෙකට දැක්කා. මම දැක්කා මේ සත්‍යන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත කියලා තියෙනවා බිලියන් ගණනක ආදායමක් අපේ මත්ස්‍යස්සන් අරගෙන කියලා. සමහරව අපතේ විසික් කරනවායි කියලා. දැන් අර කකුලුව පැටව බිහි මං අර කර්මන්සලාව කිරුත කරුවා අර දංගොටුවේ අර අපේ සිංහල ව්‍යාපාරිකයෙක් සහ විදේශ අය කරන දේ එක ගරු ඇමතුමා ඒ එක කකුලේ කර සීනක් කාලේ ඒ දවස්වල අපි විසි කරනවා ගරු ඇමතුමා. දැන් ඒ සීනක් කාලේ කකුලව පණ ඇතු ඔයා මෙරෙන්න ගොඩක් වෙලා යනවා. රුපියල් 600කට කිලෝ එක මිලදී ගන්නවා. ඒ එක බීජ තියෙන කකුලේක ව මසාජ් කරලා පැය 6ක් ඇතුළත ලක්ෂ ගාණක් පැටව බිහි කරවනවා. ගී කරලා මූදර දාමු. මං කොහොම මූදර දාලා වැඩක් නැහැ. මේ ප්‍රමිතියට ගලොක්කද මේ මිනිස්සු ඇවිල්ලා මේක විනාශ කරලා සීරමට කල්ලා යනවා. මහා ධන සම්පත. ඒ නිසා මේ 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 විදිහට මම කිව්ව දෙකයි ප්‍රතිපත්තිමය වාමාංශික පක්ෂ ප්‍රතිපත්තිමය මතනේ අපේ රටේ ජනතාව වාමාංශික පක්ෂවලට ගන්දේ දුන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්ති හින්දානේ අපේ ඇඟේ ඉල්ලිච්ච හින්දා අපේ ජනතා විමුක්ති පෙරමුණට ඒ වෙලාවේ මිනිස්සු ඡන්දේ දුන්නේ අපිත් එක්ක එක්ක වෙලා ඉන්නදී අර නමක් නොදන්න පුද්ගලින්ට ඡන්දේ දුන්නේ අපේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන වමේ පක්ෂකින් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවත් එක්ක සංධානගත වෙච්චාම ආණ්ඩුවේ තියෙන වැරදි හරිගස්සගෙන ඉස්සරහට යන්න කියලා. නමුත් මුළු ප්‍රතිපත්ති කියන සේරම විනාශ කරන මෙතුමා කිව්වාගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙලාවේ නැති කරලා ඡන්ද බලයත් නැති කරලා ඊට පස්සේ ප්‍රතිපත්ති කියන එකත් කඩලා විමල් වීරවංශලාගේ සහෝදර පිරිස මේ පැත්තට ආවා එක්සත් ජාතික පක්ෂයේ මහා පිරිසක් අපිත් එක්ක එක්ක වුණා. මේ දෙකටම හේතුව ප්‍රතිපත්ති. නමුත් මහින්ද චින්තනය කියන්නේ එහෙම නෙමෙයි. එතුමා මේනකොට ජාත්‍යන්තර කීර්තිය පත්තල මම හිතන්නේ එතුමාගේ මේ කරපු කතාව ඔහුගේ එක්සත් ජාතික සංවිධානය මම හිතන්නේ ලෝක ඉතිහාසයේ නායකයෙක් නොකරපු ඉතාම එඩිතර කතාවක් එතුමා එතනදී කළා. ජනතා ප්‍රශ්න විසඳන්න නැතුව මේගොල්ලන්ගේ මහාන් තත්ත්වකමයි අර තියෙන ජාතිවාදය මේ කරලා මේගොල්ලෝ කරන්න හදුවොත් මහා විනාශයකට යනවා. මොකද උතුරේ මන්නාරම් ප්‍රදේශයේ උතුරේ ජනතාව ගරු ඇමතුමා කිසිම කෙනෙක් කැමති නැහැ නැවත අරගෙන කරන්න නැවත යුද්ධයට යන්න. මේක හරියන්නේ නැහැ. මොකද අතිමහත් බෞතර ජනතාවේ පීඩනය දැකලා තියෙනවා. හරි, අපි තව ටිකක් දීර්ඝව කතා කරන්න පුළුවන්. අපි මේ මැතිවරණයේ ප්‍රතිඵල විග්‍රහය පිළිබඳව වෙනත් ආකාරයක වෙනත් කෝණයකින් මේ මේ නැඹුරුවකට එන්න උත්සාහ කරමින් අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරමින් ඉන්න ආණ්ඩුවේ මේ ප්‍රබල අමාත්‍යතුමාලා තිදෙනෙක් සමග අපි තවදුරටත් කතා කරමු. වේදිකාවේ පළමු විරාමය අරගෙන එවිත් අපි මේ මේ මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතිඵලය පිළිබඳව කිසියම් විග්‍රහයකදී ඉන්නේ. දැන් ලක්ෂ්මණාප ඇමතුමා දැන් හරි කුමක් වූ ආකාරයකින් ප්‍රතිඵලයක් ලැබලා තියෙනවා. මේ ප්‍රතිඵලය ඇතුළේ දෙමළ ජාතික සන්ධානය පැහැදිලි බහුතරයක් ලැබලා තියෙනවා. දැන් මේක ඇතුළේ දැන් මෙතන සිට දෙමළ ජාතික සන්ධානයට අර කැලේ දේශපාලනය කරන්න බෑ. වගකීමක් ඇතුව කටයුතු කරන්නට වෙනවා. මේ හැම තිස්සෙම මේ ගැටුම්කාරී තැන්වලට යන්න බෑ. ගැටුම්කාරී මේ මේ ස්ථාන ස්පර්ශ කරමින් ගැටුමක් ඇති කරන තැනකට නොව සංහිඳියාවකට ගමන් කළ යුතු වෙනවා. දකුණේ ආණ්ඩුව සමග සහජීවනයෙන් කටයුතු කරන්න ඕනේ. ජනාධිපතිතුමා නිතර මුණ ගැහෙන්න වෙයි මහ ඇමතිවරයාට. කැබිනට් මණ්ඩලෙ රැස් වෙන්නට ඕනේ. ඒ නිසා වගකීමක් ඇතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මොකද්ද මේ මොහොතේ දෙමළ ජාතික සන්ධානයේ පැහැදිලි කලියුත්තේ? ඇත්ත වශයෙන්ම දෙමළ ජාතික සංධානයේට පවතින ඕන නම් උතුරේ ඒ අය පළවෙනිම මධ්‍යම ආණ්ඩුවත් එක්ක සුවද වැඩ කරන්න. මධ්‍යම ආණ්ඩුවේ සහයෝගයක් නැතුව පළාත් සභාවක් දුවන්න බෑ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න ඕන. දෙවෙනි කාරණය ඒ අය විශාල අපිට මේක වාසනාවක් කියලා මම හිතන්නේ. මොකද හේතුව ඒ අයට මේ කරන්න බැරි දේවල් ගොඩක් මේ මැතිවරණදී කිව්වා. එක පෙන්ඩර ක්‍රමයකට යන්න මූල පුරණ එක වෙනම ඒගොල්ලගේ වෙනම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන එක මේ ව්‍යවස්ථාවට පටහැනි දේවල් කතා කරා. ඒවා එක්ක තමයි අමුතු පින්තූරයක් පෙන්නුවේ දෙමළ ජනතාවට බලාගේ සියලුම අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් මෙතෙන්දී කියලා. එතකොට මේ පළාත් සභා ක්‍රමය තුර කරපත් වෙන්නේ. ඒක තමයි ඩයස්පෝරාවේ අරමුණ, උමනාව. එයාට උමනාව සංහිඳියාවකින් සහජීවනයකින් මේ පාලනේ ඉදිරියට යනවා දකින්නට නෙමෙයි. එවනම් අපි එතනට නොයා යුතුයි. ඕනගේ අවිලාෂය, ඕනගේ උමනාව අපි ඉටු නොකරන, ඉටු කරන තැනට නොයා යුතුව තිබෙනවා. එවනම් තාම සීරු මාරුවට අතුර යනවා හා සමාන ගමනක් අපි යා යුතුව තිබෙනවා. මේ වස් ද නැනක් කර ඇමතුම අතු කරපු කාරණාව. මේ කාරණාව ගැන මොකද ඇමතුමගේ අදහස? නෑ, අත් වශයෙන්ම ආණ්ඩුව මම හිතන්නේ ජනාධිපතිතුමා ඒක බුද්ධිමත්ව ක්‍රියා කරයි. මොකද ඔයා කියන එක සම්පත හරි. අපි නෙවෙයි මේකේ හැප්පෙන්න යන්න ඕන. දැන් AI විසින් කරන ක්‍රියාදාමය අපිට හැප්පෙන්නේ නැතුව ඒ ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූලවද ව්‍යවස්ථාවලට පටහැනිද කියන එක තීන්දුව කරගන්න පුළුවන්.
තොර එතනින්දලා අපිට ජාත්‍යන්තරයේ දනුවන් කරන්න පුළුවන් ඉන්දියාව දනුවත් කරන්න පුළුවන් රටේ මේ අර්බුදය හදන්න හදන්නේ කවුද කියලා. ඒ විදිහට අපි සුහදව ඒක ඒ දිහා බලලා ඒ අන ආකාරයේ දිහා අධ්‍යයනය කරලා වුණ අපි ඒකට මැදිහත් වීමක් කරන්න. ඒ මැදිහත් වීම බුද්ධිවත් ආකාරයට මැදිහත් වෙන්න පුළුවන්. ඒක සරලටම පාලන නවත්තලා ඒ විදිහට නැතුව ඒක ක්‍රමයකට අපිට ආණ්ඩුවක් හැටියට අපිට ඒකට යන්න පුළුවන්. මං හිතන්නේ මේක දකින මං අනිත් පැත්ත තමයි මේ හැම දෙයක්ම මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. දැන් වක්දුරට දැන් මේ උතුරේ ජනතාව දිනා ගැනීමට බැරිවීම ගැන නොඑක් දින කතා කරනවා. නමුත් මේ සමාජයේ වගකීමක් ඉෂ්ට කරලා තියෙනවද එක පැත්තකින්. ඒ බලන්න මොන මාධ්‍ය වුණත් බලන්න මාධ්‍යමේ යුද්ධෙන් පස්සේ යුද්ධ කාලේ කොච්චර මානසිකත්වද උතුරට රිංගන. යුද්ධෙන් පස්සේ මොකද්ද මාධ්‍ය ගිහිල්ලා උතුරේ කරලා තියෙන්නේ? මොනවද උතුරේ ජනතාවත් එක්ක සංවාද කරේ? මොනවද කරේ? මොන මහාචාර්යවරයාද ගියේ? මොන සංවිධානයේද ගිහිල්ලා ඒ උතුරේ මිනිස්සුගේ ප්‍රශ්න එළියට අරගෙන කතා බහ කරලා ඒ පිළිබඳ කටයුතු කරේ? ඒ නිසා මේ ජනතාව වෙන් කරන්න අරගයි. අපි රජයක් හැටියට අපිට සහයෝගය දෙන්න ඕන මේ අනිත් සංවිධාන මේ පාලන ක්‍රමෙන් කරන්න පුළුවන් දේවල් නැතිව මොනවද කියන එක ජනතාව දැනුවත් කරන එකත් ඒ වගේම ආණ්ඩුවත් එක්ක සුහදව ජනතාව තබා ගන්න ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕන. එහෙම හදාගත්තොත් ජනතාවට තේරේ යුතුය ජනතාවට මේ හදන්නේ ඩයස්පෝරාවේ ක්‍රියාදාමය කරන්න තමයි මේ පළාත් සභාව හදන්නේ. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ. ඒතර අපි ජනතාවයි පෙළගස්සන්න ඕනේ ඒකට විරුද්ධව. අපි මේ නීති රීති වලින් ඇපිලා ලෝකෙට අපි වැරද්දක් කරාය කියන එකට වඩා උතුරේ ජනතාවට තේරෙන්න ඕන නැවතත් යුද්ධයකට අනිසි යුද්ධයකට ඒගොල්ලෝ පොළඹවන්න සූදානම් වෙන එක වළක්ව ගන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම උතුරේ ජනතාවට තේරෙනවා නම් මේ පාලන ක්‍රමය හදන්නේ මහණ්ඩුවත් එක්ක හැප්පිලා ඒකේ පීඩනේ දක්වන්න කියලා. ඒතර හොඳම කතාව තමයි ජනාධිපතිතුමා ආරක්ෂක මණ්ඩලයේදී කරපු කතාව. ඒකද කිව්වේ ආරක්ෂක මණ්ඩලය මොකටද හැදුවේ? ආරක්ෂක මණ්ඩලයක් හැදුවේ රටවල ආරක්ෂා කරන්න, ප්‍රශ්නයකට බැදිහත් වෙන දරිද්‍රතාවය අඩු කරන්න. එතකොට මේ ආරක්ෂක මණ්ඩලය තුල ඉන්න රටවල් පොලිස් කාර්ය විදිහට හැසිරෙනවා නම් ඒකෙන් පීඩනයට පත් වෙන ජනතාව. ඒතර ඒ වගේ අපි මෙතන හදන්න ඕන මොකටද උතුරේ මිනිස්සු මේ පාලනය ගත්තේ? උතුරේ මිනිස්සු මේ පාලනය TN එකට දුන්නේ අර ජාතිවාදී වපුරලා හරියේ ඡන්ද ටික අරගෙන කරේ ඒගොල්ලන්ට සාධාරණ ඉෂ්ට වේ කියලා. හැබැයි අපි බලාගෙන ඉන්න ඕන මේ ආණ්ඩුව හප්පන්න හදන එකද ඒගොල්ලයි රාජකාරී වල තියෙන උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම. සරජ් ගුණරත් ඇමතුවා ඉතාමත් පැහැදිලිව අර කිව්වේ අර දැන් මුහුදු සීමාවේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ මුහුදට ඇවිල්ලා මත්ස අරන් අපේ මුහුදට ඇවිල්ලා මේ අස්වැන්න අරගෙන යන එක දැන් බේර ගන්න ඕන පළාත් සභාව. දැන් පළාත් සභාව උතුරේ ජනතාවට ආදරේ නම් උතුරේ ධීවර ජනතාවගේ ප්‍රශ්න නම් ඒගොල්ලෝ ජනතාවගේ හම්බ කරන් කන එක වැඩි දියුණු කරලා ඒගොල්ලන්ට ඒ පහසුකම් දෙන්න නම් ඉන්දියාවෙන් මේ ඇවිල්ලා මංකොල්ල කන එක නතර කරන්න ඕන. හැබැයි ඒගොල්ලන්ට දැන් රාජකාරියක් තියෙනවා. ජයලලිතාල තමිල්නාඩුව මේ පෝෂණය කරන්න හැදුවේ මේ සම්පත අපිට ලබා දෙන්නද? මේ පෝෂණය කරන්න හැදුවේ මේ තමිල්නාඩුව මේ උතුරේ මිනිස්සුන්ගේ සාධාරණ ප්‍රශ්න දිහාද බැලුවේ? අඩු ගානේ මිනිස්සුන්ට තියෙන ආදායමත් සූරගෙන ගන්න හදනවා නම් එහෙම නම් තමිල්නාඩුව ක්‍රියා කරන්නේ දැන් TN පාලනයට සිද්ධ වෙනවා. ඒගොල්ලත් එක්ක මේ ගනුදෙනුව බේර ගන්න මහණ්ඩුවට නෙවෙයි මේ ආදරේ නම් දැන් කරාරින්න බෑ. ඒ නිසා අපිට තියෙන්නේ මේ ජනතාව පෙළගස්සන එක. ජනතාව පෙළගස්සන්න පුළුවන් ආණ්ඩුවට. මොකද තේරෙයි TN පාලනය පළාත් පාලනය මේ මහණ්ඩුව ලැබුණු දේවත් මිනිසුන්ට ලැබෙන්නේ නැත්තම්. ඒ අයිතිවාසිකම රකින්නවත් ක්‍රියා කරන්නේ නැත්තම් TN පාලනයයි. එතකොට ඉස්සෙල්ලා මේගොල්ලෝ මේ ව්‍යවස්ථාව තුල තියෙන බලය දෙන්න එපා. දැන් මේගොල්ලෝ අපිට බලා ගන්න පුළුවන් දෙවුරුම් දෙන්නේ කොහොමද කියලා. දෙවුරුම් දෙන්නේ මේ අතිගරු ජනාධිපතිතුමා ඉස්සරහා දෙවුරුම් දෙන්න ඒගොල්ලෝ යුක්ති සහගත නම් ජනාධිපතිතුමා ඉස්සරහා ඇවිල්ලා දෙවුරුම් දෙන්න එපා. හරි, ජනාධිපතිතුමාට දැනකට එන්නේ කියන්න බෑනේ ඒගොල්ලන්ට. එක එක මත ප්‍රකාශ කරන්න. එතකොට එතනින්ම අපිට ජාත්‍යන්තරයට ඉන්දියාවට කියන්න පුළුවන් මෙන්න පටන් ගන්න තැන. හරි, එතරම් ගැටලුවක් ඇති කරන්න බලනවා. මේවා වැඩ මේවා ඉඩ දෙන්න එපා කියන එක. එතකොට අපිට ලෝකෙට කියන්න පුළුවන්. ඔය බටහිරට අපිට විරුද්ධ වෙච්ච රටවල් ඔක්කොම පෙනේ මොකද්ද මේක කරන්න කියලා. එතකොට අපි අපේ මම හිතන්නේ ජනාධිපතිතුමාට ඒක ඉතාමත් පැහැදිලිව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි කමක් නැහැ. මොකද එතුමා ඒ ක්‍රියා කරපු ආකාරය, මොකද එතුමා උතුරේ ගිහිල්ලා කතා කරේ හදවතින් උතුරේ ජනතාවට. අපි කරපු දේ මේ මම කරන්න හදර දේ මම මේ පාලනය දෙන ඕන කෙනෙකුට ඡන්ද දෙන්න නම් ප්‍රශ්නයක් නැහැ කියන පරිදි එතුමා දුන්නා. ඒ නිසා මෙතන අපි බුද්ධිමත්
ක්‍රියා කළ යුතුයි. වාසුදේව නායකකාර මහත්මයා මේක මම අහගෙන හිටියා. ඒක ඉතමත් පැහැදිලි වේක කිව්වේ ඒක තමයි. අපි මේකට කලින් පරිණන නරකයි. ගිහිල්ලා අපි මේ කුණුගඩේ වැටෙන්නේ නැතුව අපි බලාගෙන ඉන්නෝ ජනතාවගෙන් මේ පාලනය අත් කරන්න ඕන. මේ පාලනේ දුර්ලභම ජනතාව විසින්ම ප්‍රකාශයටපත් කරන්න. මම හිතන්නේ ඒක අපිට කරන්න පුළුවන් වේ ඉදිරි කාලය ඇතුළත. හොඳයි ස්තුතියි එමතුව. බන්දුල ගුණරත්න එමතුව ලාංකේය දේශපාලනය නව දේශානතියකට ගමන් කරමින් තිබෙන බව එක්තරා ආකාරයක පැහැදිලි දැන් ඔබතුමාලා පැහැදිලි කරා. අවුරුදු 20 ගණනක් දශක දෙකක් විතර විපක්ෂයේ ඉන්නකොට සාමාන්‍යයෙන් විපක්ෂයක් ශක්තිමත් වෙන්න තියෙන ඉඩකඩ තමයි මේ වැඩි වෙන්න ඕනේ. ආණ්ඩුවක් තමයි නිතරම අප්‍රසාදයට පත් වෙන කරුණු වලින් ගහන වෙන. නමුත් මේක ලංකාවේ දේශපාලනය සාමාන්‍ය දේශපාලනයේ අර අපි ඉගෙන ගන්න පොත්පත්වල තියෙන දේශපාලනයට වඩා වෙනස් ක්‍රමයකට ශ්‍රී ලංකාවේ දේශපාලනය ගමන් කරන නිසා මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ ගැබ්වෙච්ච ලංකාවේ දේශපාලනයේ මීළඟ ගමන් ගැනම ඔබතුමාගේ විග්‍රහයට අවසන් වශයෙන් නතු වෙන්නේ කොහොමද? මෙතනදී මම හිතන්නේ රටේ විශේෂයෙන් රටට ආදරය කරන ජනතාව හිතනවා අපේ රට අවුරුදු 30කට විතර පස්සේ කැඩෙන්නේ නැතුව බේරුණා. පස්සට ගිය රට ඉදිරියට ගැනීම සඳහා නිර්ව්‍යාජ උවමනාවක් රටට ආදරයක් ජනතාවට ආදරයක් තියෙන නායකත්වයේ අතිගරු ජනාධිපතිතුමාගේ තිබෙනවා. ඒ දැක්ම තුල මහින්ද චින්තන ඉදිරි දැක්මේ රට වෙනස් වෙනවා. ඒ වෙනස සෑම ක්ෂේත්‍රයකම දකින්න තියෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත්තත්, කර්මාන්ත ගත්තත්, සංචාරක ගත්තත්, අධ්‍යාපන ගත්තත්, සෞඛ්‍ය ගත්තත් මේ හැම ක්ෂේත්‍රෙම සැබෑ වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස මිනිස්සු ප්‍රාර්ථනා කරපු වෙනසක්, බලාපොරොත්තු වෙච්ච වෙනසක්, ඉෂ්ට නොවිච්ච වෙනසක්. ඒ වෙනස කෙරෙනකොට මේ ඒකපාර්ශ්වික ආණ්ඩු ක්‍රමයක් වෙතට තමයි ගමන් කරමින් යන්නේ. ඒ කියන්නේ බහුපක්ෂ වෙනුවට මේ ඔක්කොම පක්ෂ එකතු වෙලා වැඩි වැඩියෙන් දැන් අපේ රජය ඇතුලේ මුස්ලිම්, ද්‍රවිඩ, සිංහල සිංහලවල විවිධ බලවේගවල පක්ෂ හා නායකව රාසියක් එකට ඒක රාසිය වෙන පොදු දිසානතියක් කරා ගමන් කරනවා. ඉතින් ඒ නිසා ඒ යන පෙරහැරට එකතු වීම තමයි ඉදිරි පළාත් සභා මැතිවරණවලදී සිද්ධ වෙන්නේ. මට අර තව ඌණපූරකයක් කරන්න තියෙනවා. දැන් මේ පළාත් සභා ක්‍රමය සම්මුදිත ඇති කලේ අපේ රටේ ජනතාව ඉල්ලලා නෙමෙයිනේ. ජයජයවර්ධන යුගයේ ඉන්දු ලංකා ගිවිසුම තුළින් මේ පළාත් සභා ක්‍රමයේ ස්ථාපිත කරවීමේ කාර්යභාරය කළේ මේකේ නිර්මාතෘ ඉන්දියාව. එතකොට ඉන්දියාව මේ ප්‍රශ්නෙට විසඳුම ලෙස කිව්වේ මේ පළාත් සභා පීඨයේ වහම ප්‍රශ්නේ විසඳෙනවා. ඒ විසඳුම පිළිගත්තේ නෑ ප්‍රභාකරන්. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී නිම වුණාට පස්සේ පළාත් සභා ක්‍රමයේ පිළිගත්ත නිසයි ඡන්දෙට ආවේ විග්නේශ්වරල්ල. එතකොට පළාත් සභා ක්‍රමයේ පිළිගත්තා නම් එතන අපේ ඕනෑම රටක මූලික නීතිය තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මේ සමගාමී ලයිස්තුව පළාත් සභා වලට අයිති විෂය මොනවද? දැන් අධ්‍යාපන ප්‍රතිපත්තිය උතුරු නැගෙනහිරටත් එක්ක තීන්දුව කරන්න ඕනේ මම. අධ්‍යාපන ඇමතිවරය වශයෙන් හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ පළාතේ පළාත් අධ්‍යාපන ඇමතිතුමා. ඉතින් එතකොට මේක පැහැදිලිව කියලා තියෙන තත්වයේ මූලික රාමුව තුල කටයුතු කරනවා කියලා දිවුරුල ප්‍රතිඥා දෙන්න එපා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාවට පටහැනිව රටක කාටවත් කටයුතු කරන්න දෙන්නේ නැහනේ. ඒ නිසා ජාත්‍යන්තරයේ බොහොම පැහැදිලිව ලෝකයේ ඕනෑම රටක් පිළිගන්නවා තමන්ගේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව කරන්නේ. ව්‍යවස්ථාවට පටහැනිව කවුරු හරි කටයුතු කරනවා නම් ඒට නීති අනුකූලව ක්‍රියා කරන එකට එක්සත් ජාතීන්ට හරි මානව අයිතිවාසිකම් වලට හරි විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා අපිට තියෙන්නේ මේ ව්‍යවස්ථාව ඇතුලේ තියාගෙන මේ පළාත් සභාව ක්‍රියාත්මක කළා. අනිත් එක අද ලෝකෙට පේනවා මේ ජාතිවාදය තුළ ඇතිවෙච්ච ප්‍රතිඵලය හැරුණාම මේ රජයට මේ කිට්ටු විපක්ෂයට වඩා පොඩි ප්‍රසාදයක් නෙමෙයි තියෙන්නේ. මහා ප්‍රසාදයක් රජයේ වැඩපිළිවෙල තුළ තියෙනවා කියලා
තියෙන තියෙන හැම ඡන්දෙම ඔප්පු වෙනවා මේ මේ හෙට අනිද්ද අනාගතයේ තියෙන ඡන්දෙකදී දැන් පසුගිය මේ වාරයට කොට ඒකේ තියෙනවා දයාශ්‍රී ජයසේකර ඒකේ තියෙනවා සතුට කියලා විග්නේෂ්ටගේ පින්තූරේ දාලා තියෙනවා අපේක්ෂාව කියලා සරත් පොන්සේක මහත්තයාගේ පින්තූරේ දාලා තියෙනවා බලාපොරොත්තුව තියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පින්තූරේ දාලා තියෙනවා අභාග්‍ය කියලා. හරි. ඉතින් මේ 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 වාසනාව මේ ආණ්ඩුවේ තියෙන සතුට අපිට විඳින්න පුළුවන්. මොකද අපි වැඩ කරලා තියෙනවනේ. ඒ සතුට විඳිනවා අපි දිගටම. ඒ සතුට විඳින්නේ නිකන් නෙමෙයි. ඒ සතුට විඳින්නේ අපි මහජනතාව සතුටු කරලා තියෙනවනේ. මහජනතාවට හැම දෙයක්ම අපි කරපු ආණ්ඩුව. කරපු ක්‍රියාවත් සමග තමයි සතුට භුක්ති විඳින්නේ. ඉතින් අභාග්‍යයට අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. තා කෙනෙක්ගේ අපේ සතුට තා කෙනෙක්ගේ අභාග්‍යයක් වෙන්න පුළුවන්. ඒක ලෝක ස්වභාවය නේ. මේ හරි සරත් කුමාර ගුණතැමතුමා දැන් නොබෙදුණු රටක් ඇතුලේ සියලු ජන කොට්ටාශවල අයිතිවාසිකම් අනන්‍යතාවය ආත්මගරුත්වය රැකෙන ආකාරයේ වැඩපිළිවෙලකට අපි යමින් ඉන්නෝ අපි මේ පශ්චාත් යුද සමයක සංහිඳියාව ආරක්ෂා කරගනිමින් රැකගනිමින් කාටත් ඕන ඕන විසඳුමක් නෙමෙයි නමුත් රටට අවශ්‍ය විසඳුමක් කරා අපි ගමන් කරමින් තිබෙන නිසා මේ මොහොතේ මේ ඡන්ද ප්‍රතිඵලය කොයිතරම් දුරට හේතුපාදක වෙයිද මහෝපකාරී වෙයිද අපි ඔය හුදු ජනප්‍රිය දේශපාලන තර්ක වලින් එහාට ගිහිල්ලා විෂයමූලිකව මනෝමූලිකව කතා කළොත් එහෙම හෙට දවසේ අපේ අනාගත යුද සමයේ ප්‍රතිඵලය කොයිතරම් වැදගත් වෙයිද මේ පැහැදිලිව ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ප්‍රජාතන්ත්‍රවාදීව මේරටට අවශ්‍ය නිදහසත් එක්ක මිනිසුන්ට අවශ්‍යතාව ලබා දීම දැන් මේක පැහැදිලිව අපි දකිනවනේ. ඉතින් උතුරු නැගෙනහිරත් අපි කිව්වනේ අපිට අවශ්‍ය වෙලා තිබුණේ ඒ තුමාගේ අදහස ඉෂ්ට කරගන්න කියලා. ඒ නිසා මේ මේ තියෙන හැම කාරණාතුළදීම දැන් TN එකේ බලාපොරොත්තුවක් තියෙනවා ඉන්දියාව වගේ රටක් මේකට මැදහත් වෙලා. නමුත් අද ඉන්දියාව ඉතාම ආදර්ශමත්ව පෙන්වුවා පහුගිය කාලය තුල කච්චතිව ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණ ඒ දාපු නඩුව තුල කෙලින්ම රජයක් හැටියට පණිවිඩය යවුවා. දැන් කච්චතිව ආයිති ශ්‍රී ලංකාවට. ඒක කච්චතිව ආක්‍රමණය කරන්න එන වෙලාවේ ඉන්දියාව නතර කළා. දැන් අපේ ලංකාවෙන් එහෙ යන මොකද බෞද්ධ විහාරේ මේ පහර දුන්නේ පහුගිය කාලය තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියන ජනතාව ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියන. එතුමාගේ මේ වදනේ තියෙන නියම අර්ථය ලෝකෙට පෙන්වන්න මේ අවස්ථාවත් උපයෝගි කරගෙන පොදුරදන් මඩළු සමුළුවෙන් පස්සේ ලංකාව දිහා අර වපර ඇහැපින් බහ සියලුම රටවල්. දැන් ඉන්නේ නැහැ කිපු රටවල් සියල්ලම එනවනේ. දැන් චාල්ස් කුමාරගේ ප්‍රධානත්වය එතකොට ඔස්ට්‍රේලියාව කැනඩාව මේ සියලුම රටවල් මේනකොට එන්න ප්‍රතිත්‍යක්ති වෙන තියෙනවා ඉන්දියාව. ඒ නිසා මේගොල්ලන්ට බැරුව ගියා ඩයස්පෝරාවටවත් TNAටවත් ඔය මේ රාජ්‍යනෝන සංවිධානවලටත් බැරුව ගියා මෙතනදී ඒ කිසිම බලවේගයක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අතිකර ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන ගමන රටේ ඒකීය භාවය තුළ මේ ලබා දෙන නිදහස තුළ අර මෙතුමා කිව්වාගේ අපි යන ආශ්චර්යමත් ගමනට ඉදිරි කාලය තුළ මම හිතනවා ලොකු රුකුලක් වේවි මේ සියල්ල මේ පළාත් සභාවල ජයග්‍රහණත් තේරම ගොනු කරගෙන අපේ රට මහා සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන් කියලා මගේ ලොකු විශ්වාසයක්. හොඳයි ඔබතුමාලා සියලු දෙනා එකඟ වෙන පොදු කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ මේ සමස්ත ජයග්‍රහණ ඇතුලේ තියෙන එක ප්‍රධාන කේන්ද්‍රීය සාධකය සහ ප්‍රපංචයේ බවට පත් වෙන්නේ මේ රටේ දේශපාලනයේ තවදුරටත් වළංගු සහ ප්‍රබලතම දේශපාලන සාධකය වර්තමාන ජනාධිපතිතුමා කියන කාරණාව ඔබතුමාලා සියලු දෙනා පුන පුනා කියන කාරණාව ඒ තමයි මේ ජයග්‍රහණවල පසුපස තිබෙන පැහැදිලිමම පෙන්න සාධකය. හොඳයි අපි මෙතන ප්‍රතිඵලය පිළිබඳව යලි යලි විග්‍රහ කරගන්නේ මේ ප්‍රතිඵලය નિවරදිව කතා බහ කරගත යුතු නිසා નિවරදිව දේශපාලනික කෝණයෙන් નિවරදි තනින් අපි අල්ලා ගත යුතු නිසා. ඒ නිසා අද වේදිකාවට සහභාගී වීම පිළිබඳව ලක්ෂ්මන් ලියාපා බේවර්ධන ඇමතිතුමාට එතකොට අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සහ සරත් කුමාර ගුණරත්න
නියෝජ්‍යමත් මාට ස්තුති කියලා කියනවා. ස්තුතිය අද සාකච්ඡාට එකතු වෙලිවද්ද. අපි නැවතත් වේදිකාවෙන් ලබන සඳුදා රාත්‍රී හමුවන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නේ. අයබෝවන්.